කුසල් මෙන්ඩිස්ට අයි ෆයින් එකක් ගැහුවේ මෙන්ඩාම් පැයට මොකක්ද කිව්වේ. ඔව් අපි දන්න පේ දවසිදී පැත්තුන සංචාර්ක ශ්‍රී ලංකා කණ්ඩම සහ බංගලාදේශ කණ්ඩාම අතර තුන් නිසා අවසාන තරගේ. ඉතින් මේ තරගය තුළ ගොඩාක් සිද්ධ වුණ අපි කතා කරා ඒ දේවල් ගැන ගොඩාක් වීඩියෝස් කරලා. ඉතින් අපි දන්න වරිඳු හසරංගේ කතන්දරේත් ඔහු ටෙස්ට් වලින් රිටයර් වෙලා තිබ්බදී ටෙස්ට් වලින් රිටයර් වෙච්ච රිටයර්මන්ට් එකෙන් එළියට එන අවත පාරක්. ඉතින් ඒක අර මම කලින් කිව්වා මාර ටැක්ටිකල් ස්ට්‍රැටජික් ඩිසිෂන් එකක් එළියට ආපු එක. මොකද එයා බෑන් වෙන්න තිබ්බතොර එයා බෑන් වුණා. දැන් එයා බෑන් කරලා තියෙන්නේ ටෙස්ට් තරගාවලියෙන්. එතකොට එයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. T20 තරග ක්‍රීඩා ගන්න පුළුවන්. ඒතොර අපි මේ ගොඩක්ම කතා කරේ T20 ලොක්කසාන ගැන. දැන් ඒ වගේම තමයි ඔය තරගයේදී දැන් ඔය වළින්දුට ප්‍රශ්න ඇති වුණේ අර අම්පයත් එක්ක පොඩ්ඩක් ආගිය කරන්න ගිහිල්ලානේ. අම්පයර් එක අවුට් දුන්නේ නැහැ අර රිචාඩ් බුසන්ගේ. ඔහු පළවෙනි පන්දුවෙම හයක් එල්ල කරනවා. දෙවෙනි පන්දුවේදී LBW එකට ඇපීල් කරනවා. අම්පයර් අවුට් දෙන්නේ නැහැ. රිවීව් කරනවා. රිවීව් කරාට පස්සේ මේක යනවා අම්පයර් ස්කෝල් කියලා තමයි ඩිසිෂන් එක යන්නේ. ඒක අපිට තේරුණා මේක අවුට් දෙන්න තිබ්බ එකක් කියලා. නමුත් අවසානයේදී මේක අවුට් දුන්නේ නැහැ. ඒකත් එක්කම තමයි වරුදු හසරකට කියන්නේ. අපි ඒ දවසේදී රිවීල් කරා වරුදු හසරක මොනවද කිව්වේ කියලා. ඉතින් එයා ෂිට් අම්පයර් කියලා කියනවා. ඊට පස්සේ තවම හරි කියාගෙන යනවා. ඒකත් එක්කම තමයි ඔහුට මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. එතකොට දැන් අපිට දැනගන්න ලැබෙනවා තියෙනවා කුසල් මෙන්ඩිසුත් මෙන්න මේ වගේ දෙයක් කරලා තියෙනවා කියලා. ඉතින් මෙතන න්ියුස් එක කියවෙන්නේ ශ්‍රී ලංකා ODS කිව කුසල් මෙන්ඩිස් කප්ඩ 50% ෆයින් ඇන් 3 ඩිමෙරිට් පොයින්ට්ස් ෆොර් අ ලෙවල් 2 ඔෆෙන්ස් ආෆ්ටර් හී ඇබියුස්ඩ් ද අම්පයර්ස් වයිල් ෂේකින් හෑන්ඩ්ස් විත් දෙම් ඇට් ද එන්ඩ් ඔෆ් ද 3rd ODI against බංගලාදේශ. ඉතින් මෙතන කියවෙනවා ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස්ට 150ක බෑන් එකක් කියන්නේ 150ක ෆයින් එකක් පළවෙන තියනවලු. ඒ වගේම ඩිමෙරිට් පොයින්ට්ස් තුනක් කෝරලා ලබා දීලා තියෙනවා. ඇයි මේ ඩිමෙරිට් පොයින්ට්ස් ලබා දීලා 150ක ෆයින් එකක් ගහලා තියෙන්නේ? එයා අර අම්පයර්සත් එක්ක අතරද දෙද්දි තරගය අවසන් වෙලා අම්පයර්සත් එක්ක අතරද දෙද්දි අම්පයර්ස්ලට ඇබියුස් කරාලු. ඒ කියන්නේ අම්පයර්ස්ලට බැන වැදිනවලු. අම්පයර්ස්ලට එක එක දේවල් කිව්වලු. ඒතර මොකක්ද කුසල් මෙන්ඩිස් මෙතන කියලා තියෙන්නේ? මෙයා මේ අතරද දෙනකම කියලා තියෙනවා. You have done well for Bangladesh. ඔගොල්ලෝ බංගලාදේශයට හොඳට කරලා තිනවා කියලා. ඒකට බංගලාදේශ වෙනුවෙන් ඔගොල්ලෝ ඉතමත් හොඳට කරලා තිනවා කියලා. ඉතින් අර අපි දන්නවා ඔය රිචාඩ් හුසෙන්ගේ ඔය ඩිසිෂන් එක ගත්තේ දුන්නේ එක දුවේ ඩිසිෂන් එක දුන්නේ ඔන් ෆීල්ඩ් හිටියේ රිචඩ් කරබරව රිප්ලේස් කරපු බංගලාදේශ අම්පයර්. ඉතින් අපි දන්නවා රිචඩ් කරබර ෆස්ට් හාෆ් එකේ හිටියා. අපි පිටිකන ඉදදී අම්පයර් කරගෙන හිටියා. නමුත් ඊට පස්සේ උට පොඩි සිග්නස් එකක් තියෙනවා කියලා තමයි ඉලියෙන් ඉඳලා ඊට පස්සේ රිප්ලේස් වුණේ. රිප්ලේස් වෙලා ආවේ ටන්වීර් රහමත් කියන බංගලාදේශී අම්පයර්. එතකොට ඔකත් එක්කම හිතන්නේ අපේ හැටියට ගොඩක් කේන්ති කියලා මොනිදම් ඔය සතන්දරේ අපි කට්ටිය ඇහුවානේ ඇයි මේ අම්පයර්ස් මාරු වෙන්නේ? තොර මේ කන්කෂන් සබ් එක තොර බෝලේ මාරු කරපේවා. මේ වගේ ගොඩාක් දේවල් තිබ්බා අපිට කන්සිඩර් ගන්න. ඉතින් මෙයා කියා දිනා බංගලාදේශ වෙනුවෙන් හොඳට කරා කියලා. නිකන් අර කින්ගියට අම්පයර්ස්ලගෙන් අම්පයර්සර් කියා තියලා ඒකම දැන කම්ප්ලේන් කරලා තියෙනවා අම්පයර්ස්ලා ICC එකට. ඒකෙන් පස්සේ තමයි දැන් එයාලට කාර්ය වෙලා ඩිමෙරිට් පොයින්ට්ස් තුනක්. එතකොට අපි දන්නවා වාගේ ඩිමෙරිට් පොයින්ට්ස් එකතු වෙන්න තමයි මේගොල්ලන්ට මැච් මෑන් එකක් හැව ලැබෙන්න පුළුවන්. ඉතින් බලන් ඉමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.